ළමයිසිුදනාටම සුබදසක් කියල ප්‍රාත්ථනා කරනවා අදම මරගනාවට ඉතාමත්න වැදගත්වන පාඩමක්. ඒකයන්නේ දයවසර ළමයිට දහයපන්තිී ළමයිට විද්‍යාපතිී තියෙනවා හත්වෙනි පාඩමය හත්වනි පාඩමේ තියෙන්නේ මූලදරව්‍යහා සංයෝග ප්‍රමාණණය කිය පාඩමක්.න්නේ පාඩම ඉතාමත්්‍ය වැදගත් පාඩමක් ලසමහර විට ඒලවල්ස් වලට එක ඕල්ස් වලින් පස්සේ ල ඒලවල්ස් වලට සයින්ස් පැත්ති මොුණහරි කරන්න හිතාින්වනනමැත් හරි බයෝස්ට්‍රීම් එකින් හැරිියන්න ඉන්නවනන් මෙ මේ පාඩම ඉතාමත්ම වැදවත් කෙමිශ්‍රි කරන ලමේට පැදිලීද එමනැත්තත් වායාලට ඕලවල් වල හොඳ මාකක් ගන්ඩ මේ පාඩම ලොකරුගුලක් කෙනවා කියලම ස්සරෝම කිය්ඩඕන හරි මේ පාඩම කොටස් කිහිපයකින් සමන්නියවා අපේ කොටස්කික කඩාගම එන්න මෙහෙම හවල් ඉස්රෝමතියන සාපේක්ෂ පරමානුක ස්කන්දී කියලා කොටසක් මොකදද සාපේක්ෂ පරමාණුප ස්කන්ධමායක ලියාගන්නම් එන්නහැම සාපේක්ෂ පරමාණුප ස්කන්දේ එතකොට අම් මේවාගෙන වෙනවෙන කතරම අප ඊනගට පොට සලකාකරු ීළඟට තිීනොට්ටට ඇතම පේක්ෂ අනුකස්කන්ධය කියෙෙන ගොටසක්. ද සාපේක්ෂ අනුක ස්කන්දේ. ස තිිට ඇවගාඩ රෝ නියති කියලා කොටසක් ොද ඇවගාඩරෝන් යියතේ හරි මංගේග ලයාගත්තා අපිට ඊළඟට තියෙනවා අවසාන වශයෙන් මවුලේ කියල කොටසක් හරි ඔන්නමං කරුණු හත්තරම ලියගත්තම මෙතැන අනොකතකාලට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඉලට තියෙන සාපේක්ෂ අනුක ස්කන්දය ඊළඟට තියෙන ඇවගාඩ්රෝ නියතය ඉලාට අන්තිමට මව්ලේ ගෙන කතා කරන්න තියෙන. අපි දැම් මේ කරුණු හත්තර ගැන වෙන මෙෙනම ඉතාමත්ම කෙඩියෙන් කතා කරමු හරි අපි සුරම කතා කරමු පද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්දය කියන්න කියලා මෙමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධපි මේ වචනය ලිහාගම කදම කියන්න කියලා හරි ළැමොකක් කරදිකටබි සාපේක්ෂ සාපේක්ෂ ගෙන වච නැි පාවිච්චි කරන තැන් බලන්ද මොන දෝකටි දන්නන සාපේක්ෂ දේවල් මොනවාද උස දිීග කෝට්ට පාලල මහාත ඔන්නො වලස්සන උසම අපි න්නේ වගේ තොර් මේ ලස්සන කියනද මේද අපි ගත්තොත් හෙම කවුරහල් ලමයි දෙන්නකින්නවාන ඇළමයි දෙන්නග කෞද්ද සුදුම ලමයා අන්න එහෙමන එතකොට යාද ලෝක සුදුම ලමය නෑනන අප ගත්තොත් පන්ති උසළමයි දැ වාලක පන්තිවල උසලමයිඉන්න පුළුවන්නේද එතකොට ඒස ළමයා කත්තොත් තව පන්තෙ ුසලමෙක් ගේෙන එයා ඊට වඩා එකෙන වාලග පන්තිලම ට වඩ කොට වෙන්න පුළුවන් න එතකොට වාලග පන්තිරමේ දුසමලමි නැහැන උස කියන්නත් සාපේක්ෂ දෙයක්නේ දේ කියන්නේ එකන ඔයාලග පන්ති ගොඩා කොටලමයි නංඉන්න අපිනිකංගතුම කොටළමයි ඇ කුරුමිට්ට ොටික් කින්නේ ත කොටයි කුරුමිට්ට වස්සසි චුට්ටක් උසලමෙක්කින්න කොට යානේ දුසමලමය එතකොට උස කියන්නේ සාපේක්ෂ දැකන්න ඒ වගේ සාපේක්ෂ පරමාණුක ස්කන්දය කියන ොක්ද පරමානුක ස්කන්දලීගමක පරමානුක ස්කන්දය වාල දන්නවා අපි දන්න පරමානු මූලදරව්යන් එක සය විස්සක්තියන ආවරජිතා වදයි. එතොරම එක සය විස්සම ස්කන්ද අපිට ලීලී බෑන අපි කෙටන්ටි එක කතා කරங்கුන දෙම පානම් පගෙනති හැරද පරමානුක ස්කන්ද. අපි ගත්තොත්ේ මිස්සරෝම කාබන් මේ පඩ වැඩපුරම කාබන් ගැනෙන කාබන් වල ඇත්තම ස්කන්ධය රෑම්. එකයි දශම නවේ නවේ තුනයි දහේරන විසි තුනයි ක්‍රෑම් කියලදම තිීන් අපිගලියාගම්. ඔන්නඔය වගේ මමලියගත කාබන්වල ඇත්තම ස්කන්ධය පෙරසායනක තුලාව භාවිතා කරලා මෙිේ කාබන් වල ස්කන්දෙන්නොත් එකයි දශම නවේ නව තුනයි දහහිරෙන විසි තුනයි ග්‍රෑම් කෙලමයින්නේ. තවට සෝඩියම් වල ස්කන්දය තුනයි දශම අටයි එකයි නවේ දහහිරෙන විසි තුනයි කියල්ම තින්. හරිද දැම්ම එහෙමයි. එතවටද ආඩමී? පලෙන්ට කතා කර මාතතුරුවමද සාපේක්ෂ පරමානුක ස්කන්දයගෙනක. එතකොට මොකේකට සාපේක්ෂවද අපි පරමානුක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. මොකේයට සාපේක්ෂවද. අන්න එතනදී මේ විද්‍යාඥෝ සම්මතයකට එළමිලා තියෙනවා?කාබන් කියන மூල දරවගේ මේවැඩයට ගන්න. காබண் පරමානුව මේවැයට රන් තියන්නේ.කාබන් ඉන්නේ හයිවෙෙන් ට නේද හයිවනිස්ථානටදී නවල්තාවගේ එතකොට කාබන්වල පරමාණුකකමාංකේ හයයි යගේ ස්කන්දක මාංකගේ ද කාබන්වල ස්කන්දක මාංකේ ල දන්වල්. කාබන ස්කන්දක මාන්ගේේ ොළ හිීමමයික ියල දෙදන්නක. හරි ඔන්න මලියයා ගත්තා මේ තියනෙ කාබන්වල පරමානුකක මාංකේ මෙතන හයයි කාබන්වල ස්කන්ධකමාංකය දොලහයි. හරිද එතකොට දැන් අපිතා කරන්න සාපේක්ෂ පරමාණුක ස්කන්දේනෙ. එහන මකි වවා කාබන් හයදොළහ සමස්ථානිකයට සාපේක්ෂව. එහන කාබන්ට සාපේක්ෂව අනෙකුත් පරමාණුවල ස්කන්ධය නි ප්‍රකාශකිරීම තමයි සාපේක්ෂ පරමානුක ස්කන්දය කියලා කියන්නේ. මකදද කාබන්ට සාපේක්ෂව. එම හරිටම ගියවත යනෙ කාබන් හයදලයි සමස්ථානිකට සාපේක්ෂව, අකුත් පරමාණුවල ස්කන්ධයන් ප්‍රකාශ කිරීම තමයි අපි සාපේක්ෂ පරමාණුක ස්කන්දය කියලා කියන්නේ. හරි එතකොට අන්න ඒ වැඩේදී අපි මෙහෙම වැඩක් කරනවා. ඒ තමයි පරමානු ස්කන්ද ඒකකේ කියලදයක් හොයාගන්නවා. මොකදද පරමානු ස්කන්ද ඒකකේ කියලගක් හොයාගන්නවා. අපි ඒගේ ප්‍රකාශයේ මෙහෙම ලයාගමු. හරි දෙනමයි එතොරවි කරන වැඩේ තමයි පරමාණුක ස්කන්ද ඒකේ හොයාගන්නේ, කාබන් හයදුොළහහි පරමාණුක ස්කන්දය දොලහෙෙන් බෙදෙනවා. හරිද එතකොට කාබන් හැදුළහි පරමානුක ස්කන්දය අපිදැන් දන්න. කො මේ තියෙන්නේෙ කාබන්වල ස්කන්දේකෙද එකයි දශම නවේනවේතුනයි හහිරෙන විසිතුනයි. ආහෙනම් මෙන්න මේ ස්ථානයට අපි අන්න එකයි දශම නවේනවේ තුනයි දහහිරන්න විසිතුනයි ග්‍රම්කිිනගේ ආදේශකරගණ්ඩනිි අන ඒ අගේ අපි දොලහෙෙන් බෙද පුහාම පිට එන්නේ පරමානුක ස්කන්දේ ඒක කියනගේ. කට බෙදල බලන්ඩ එතකොට එන අගේ කියද කියලා. හරිද එතෝට මෙන්න මේයාගේ බෙදබොහමට එන්නේ බින්දුව ඇදශම එකයි හය හැය දහයර විසි තුනයි කියනගයක් අපි ඒක එක අ දශම හය හැයි දහයරන විසි හතරයි කියනගේකට පොඩක්සුලු කරගත්තා හරද අප ගණන් සුළු කිරීමේ පහසුව සඳහයි මේ වැඩේ කරගත්තේ. එතවට ළමයි සාපේක්ෂ පරමාණු ස්කන්දය හයා ගන්ඩදී ඉන්න මෙන්නම මෙහෙම ක්‍රමියකි සාපේක්ෂ පරමානුක ස්කන්දය කියන්නේ අපි මොකක්කරි අපි සලගන මුල්ර අපිගම්කෝ நை්‍රන් மூූ දරවේ ை්‍රජන් මූල දරව් සැබෑස්කන්ද සැබෑස්කන්දයන මේ වගේ ස්කන්දයන් දෙන වාකටටටන සැබෑස්කන්ද මෙන්න මේ අගේ බෙදන් ඩයි තියන්නේ මෙ මේගේ බෙදන්ට තියෙන තොට අපින්නේ සාපේක්ෂ පරමානුක ස්කන්ද කියනගේ පැදිලි අපක ලියලා බලමු හරි. තුරට පේෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්දය කියන්නේ අපි ගන්න ඕන මෝල ද්‍රව්වක මූල ද්‍රව්්‍ය පරමාණුක ස්කන්දය බෙදන්ඩට තියෙන්නේ පරමානුක ස්කන්දය ඒකයිෙන් ඒගේ කිය දබිවාගත්තා එකයි දශම හය හැ දහැරෙන විසිහතරයි ග්‍රෑම් කියල. ඉතුර මේ සාපේක්ෂ පරමාණුක ස්කන්දයට ඒකකයක් තියෙනවාද. වාල හිතන්ඩ සාපේක්ෂ පරමමාණු ස්කන්දයට ඒක ගැත් තියෙනවාද දලිතන්න මූල ද්‍රව්ගේ පරමාණුක ස්කන්දේ ස්කන්දී ගැන්න ත්මකක්ද ග්‍රෑම් හරි නාරි යක් න හන ඒ ග්‍රෑම්මගේකට මේ ග්‍රෑම්මගේ සුල් වෙලාන එනම් සාපේක්ෂ පරමාණුක ස්කන්දේයට එකකයක් නැහැ ඕනම සාපේක්ෂ දේකකට ඒකකයක් නැත පැදිලිද ළමයි හරි හරිද අපී ඉතිං උදාරම ගානක් කදරවලමුක අපි හදම සෝඩියම් වල සාපේක්ෂ පරමමාණුක ස්කන්දේ. කෝමද සෝියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ද න්නේ. සෝඩියම් පරමානුවේ ඇත්තම ස්කන්දකීද තුනයි දශම අටයි එකයි නවේ දහහිරෙන විසි තුනයි ග්‍රයම් අන්න ඒ අගය බෙදන්්ඩ තියන්නේ වෙන එකයි දශම හය හැය දහහිරෙන විසි හතරයි කියනාගේ. හරිද අපි බලමු බෙදපුහ මෙෙන පිළිතුරගොච්චරද කියලා. එ තෝර මෙතන බණන සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ඳිමන් කෙටෙින්ලයා ගත්ත සාහපස් කියලා. එනම් සෝඩීම්ව ඇත්තම ස්කන්දය තුනයි දශම අටයකයි නවේ දහයරන විසිත් තුනයි ඔයායි බෙදැන්ඩ තියෙන්නේ පරමානක ස්කන්දය එකක නේස්කන්දය පිහා ගත් එක දශම හැහැ හරන විසි හතරයි මේ අගේ තින් නියතයක් නෙනේ දැමතැනවා. ඒනම් මේ දෙන්න සුළු කරපුහමට එනවා දෙකයි දශම තුුණයි දහය බලබලන්න්න හරෙන විස්තුනත්තිය නවා මෙතන මෙතන දහය බල රින විසි හතරත් තියෙනවා. මේ දහය රින බල උඩට ඇද දහය දැන බලයක් වෙන. එනම රන වි අතර රඩ ඇද දන විසිහතරක් තිෙනවා එනවා වාල දන්නවා. සිනයි දනවසි තරයි කියන්න දහයි පලවෙනි බලේ. නේද අපිග ියන්නෑ දහයිගල්ල න එනම් දෙකයි දශමතුන දහයගුණ කරවාම කියද. විසි තුනයි කියලා එනවා. එනම් මේ ආවි සෝඩියම් වල සාපේක්ෂ පරමානුක ස්කන්ද. මංහිතන වලට තේරුුණා කියලා. ඉතිෙල්මයි වාලට ඕනම ගානක් කදන්න පුළම් මෙල්ල මේක්‍රමේකට මං ඔයාලට හැම පරමානකම ස්කන්ද. ය ටේබල්ලගත් දාන්න මේ වීඩියකේද එතකොට මේ වාලා ගනංහදල බලන්ඩ මෙන්න මේයාගේ ආදේශ කරලා ගනංහදල හල් කමෙන්ට කත්දාන්න කොහොමදාව කියල උත්තර හරියට තේරනාාද අපි සරටතව බලු මේකා කරුණිත් අපි සරකා බලමු ඉළඟ වීඩියෝවල මේටිකත් දාන්නවාට